මම පැහැදිලිවම කියනවා 2017 කියන වර්ෂයේ කියලා. යුද්ධයෙන් අපේ රටේ මිනිසුන් මරනවට වඩා වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙන පටන් ගන්නවා වාහන අනතුරු වලින්, ගියේ ගිලින් වලින්, ස්ත්‍රී දූෂණ සිදු වීමෙන්, කුඩා දරුවන් මේ ප්‍රශ්න ඔක්කොම සිදු වෙන්නේ කිසියම් විදිහකට. මම තවත් දෙයක් මතු කරන්නම්. ඔබතුමා හොයලා බලන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. මේ මරණ බොහෝ පිරිසක් සිංහල බෞද්ධයන්. මම මේ අනිත් මිනිස්සු මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මම එහෙම උපන් ජාති ජාතියත් මගේ හිතේ එහෙම දෙයක් නැහැ. නමුත් මැරෙන්න සිංහයන් වැඩිපුර. ඇයි? කිතුරු දරුවන් මේ කට යාගම හරියට කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. බයිබලයේ පරිශීලනය කරනවා. අල් කුරානයේ පරිශීලනය කරනවා ඉස්ලාම් දරුවෝ. හැබැයි බෞද්ධයක් මොකද පරිශීලනය කරන්නේ? ත්‍රිපිටකය දැකලා තියෙනවා කියලා අපේ රටේ මිනිස්සු ප්‍රශ්න කරොත් කවුද ත්‍රිපිටකය දැකලා තියෙන්නේ? සමහර හාමුදුරුවෝ ත්‍රිපිටකය දැකලා නැහැ. ත්‍රිපිටකයේ තියෙන මොකද්ද කියන ත්‍රිපිටකයේ අද ත්‍රිපිටකයේ පොතක් බවට පරිවර්තන කරන්න උත්සාහ කරනවා. ත්‍රිපිටකය අවුරුදු 200කට පස්සේ මතුවෙච්ච බුද්ධ පාරිභාෂිකයෙන් තොර වෙච්ච දෙයක් විතර අර්ථකථනය කරන්න අපි මිනිස්සු උත්සාහ කරනවා. මේ තමයි අපේ බිඳ වැටි. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් මම ඔබතුමාට උත්තරයක් දෙන්නම්. මේ ලෝකේ සත්‍ය වශයෙන් යක්ෂෝ කියලා කොටස ඉන්නවා. ධර්මය අධර්මය බවට පත් වෙද්දී මිනිසුන් නොමිනිසුන් වෙද්දී ඒ අයවලුන් හිසෝස. හැබැයි මේවා දකින්නට අපේ රටේ මිනිස්සු නැහැ. මේවා ගවේෂණය කරන මිනිස්සු නැහැ.